අපි කියන අදම නොයෙකුත් දෙනා නොයෙකුත් විවේචන කරන උදේ පාන්දර පත්‍ර ටික ගත්තාම එහෙම නැත්නම් රැයට ප්‍රවෘත්ති ටික කියනකොට අද තියෙන ආණ්ඩුවේ විවේචන පමණයි. ආණ්ඩුව කරන මේ වගේ හොඳ වැඩ සම්බන්ධව පෙනෙන්නේ නැහැ. ඒවා සම්බන්ධව කතා කරන්නේ නැහැ. ආණ්ඩුව ඇති කරලා තියෙන මේ සහජීවනය ගැන කතා කරන්නේ නැහැ. අද නොයෙකුත් ආකාර ප්‍රශ්න වැද්දී අපි යන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා අපිට පළාත් සභාව බලය නැහැ, ප්‍රාදේශීය සභාව බලය නැහැ. ආණ්ඩුවේ සාමාන්‍ය බලයක් පමණයි තියෙන්නේ. ජනාධිපතිතුමාගේත් බලය නැහැ. අපිට කිසිම සහයෝගයක් නැති අවස්ථාවක්. ඒ නමුත් තමුන්නාත දන්න මේ ආණ්ඩුව අපි කොයි ආකාරයෙන් හරි තමුන්නාතලගේ සහයෝගයෙන් අරන් යනවා. අපි කියන අයවැය සම්බන්ධව තව නොයෙකුත් දෙනා අදහස් පළ කරනවා. මම තමුන්නාතලට කියන්න ඕනේ මොන ප්‍රශ්නාවක් මොන බලවේග ක්‍රියාත්මක කරන්න උනත් මේ අයවැය පරාජය කරන්න අපි ඉඩ තියන්නේ නැහැ කියන එකත් මේ අවස්ථාවේදී මම තමුන්නාතලට කියන්න ඕනේ. එහෙමනම් තමුන්නාතලට මම කියනවා කිසිම සැකයක් තියාගන්න එපා. මොන තරම් විවේචනාවක් එන්නේ ජනාධිපතිවරණේ. ඒ ජනාධිපතිවරණ කොට අපි සුදුසු අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. එදාට මොනතරම් බලවේග ඉදිරිපත් වුණත් අපි ඉදිරිපත් කරන අපේක්ෂකයා තමයි ජනාධිපතිනිත් කියලා මම තමුන්නාතලට කියන්න කැමතියි. විධායක බලතල ඇති, ඒ වගේම අපි ආණ්ඩුවක් තියෙන, පළාත් සභාවක් තියෙන, ප්‍රාදේශීය සභාවක් තියෙන හොඳ ආණ්ඩුවක්. අපි ඒ කාලේ ජයජයවර්ධන මැතිතුමල්ලා, රණසිංහ ප්‍රේමදාස මැතිතුමල්ලාගේ ආණ්ඩුවක් අපි පිටව ගන්න 2020න් පස්සේ කටයුතු කරනවා.